විසි පහයි xක් වර්ගය රිනතිහායි x දන නවයෙහි සාධක සොයන්න. මෙම ත්‍රිපද ප්‍රකාශනයේ වර්ගපදය සංගුණකය එක නෙවෙයි. විසි පහා. මේ පද තුනට පොදු සාධක නැහැ. විසිපහයි තිහයි පහින්බෙදුනට නවය පහෙන්බෙදෙනෙ නැහැනේ. ඒ නිසා අපට මේ සමූහනය කිරීමෙන් සාධක සොයන්න පුළුවන්. මේ ත්‍රිපද ප්‍රකාශණය සැලකිල්ලෙන් බලන්න. මෙහි විසිපහ කියන්නේ පූර්ණ වර්ගයක් ඒ නිසා විසිපාය එෙක්සු වර්ගයත් පූර්ණ වර්ගයක් ඒ කියන්නේ පහයි එක්සුවල වර්ගය තමයි විසිපහය එක්සු වර්ගය නවය කියන්නෙත් පූර්ණ වර්ගයක් තුනේ වර්ගය නවයයි මේ අනුව දෙපසපද දෙකම පූර්ණ වර්ග දෙකක් නිසා මේ ත්‍රිපද ප්‍රකාශනය පූර්ණ වර්ගයක් වෙන්න ඉඩ තියෙනවා අපි බලමු පද සංගුණකය එක නොවන දවිපද ප්‍රකාශනයක වර්ගය ගැන එනම් Ax ධන b වල සම්පූර්ණ වර්ගය. මේ ත්‍රිපද ප්‍රකාශණයක් ලෙස ප්‍රසාරණය කරන්න පුළුවන්. ඒ අනුව Ax ධන b වල වර්ගය සමානයි Ax ධ bවාරයක් Ax ධනට එනම් A ගුණ කිරීම Ax වලින් එනවා ඒ වර්ගය x වර්ගය. A ගුණකිරීම b වලින් එනවා Ax දන b ගුණකිරීම Axක්වලින් bax හෝ ABCx දන b වාරයක් b මගින් b වර්ගය මේ සමාන වෙනවා A වර්ගය x වර්ගය දන දෙකයි Ax දන b වර්ගය මේක තමයි දවිපද ප්‍රකාශනයක වර්ගය සඳහා ලැබෙන දැන් අපි මීට අනුරූපව ඇති වර්ගජ ප්‍රකාශනය මෙතනින් ලයාගමු විසි පහයි එක්ස් වර්ගය රිනතිහායි එක්ස් ධන නවය මෙහි ඒ වර්ගය වෙනුවට තියෙන්නේ විසි පහ බී වර්ගය වෙනුවට තියෙන්නේ නවය ඒ අනුව ඒ සමානවෙන්නේ දන හෝ රින පහට බ සමානවෙන්නේ ධනහෝරිෙන තුනට දැන් අපි බලමු මැදපදේ දිහා දෙකයිඒබ සමාන වෙන්නේ රින තිහට දැන් දෙපසම දෙකෙන්බදූ විට A.බ සමානවෙනවා රින පහළවට ඒ අනුව පැහැදිලි වෙනවා ගුණිතේ රිනවෙන්න නම් ඒසාබී දෙකෙන් එකක් දන හා අනෙක රිනවිය යුතු බව මේ අනුව ඒ සමානයි ධන පහවන විට Bී සමානයි රින තුන හෝ, ඒ සමානයි රිණ පහවන විට B සමානයි ධනතුන. මේ අනුව ඒ සමානයි ධන පහයි B සමානයි රින තුනයි ගත් විට පූර්ණ වර්ගය ලෙස පහයි එක්රිණ තුනේ සම්පූර්ණ වර්ගය ගන්න පුළුවන්. එසේ නොමැති නම් ඒ සමානයි රින පහ සහ B සමානයි ධන තුන ගත්විට රිින පහයි දතුනේ සම්පූර්ණ වර්ගය. එනම් විසි පහහි වර්ගය, රින තිහයි x දන නවය දෙයාකාරයකට සාධකවරට වෙන් කරන්න පුළුවන්. පහ රින තුනේ වර්ගය හෝ රිින පහ ධනතුනේ වර්ගය. අපට බලන්න පුළුවන් මේ පූර්ණ වර්ග දෙකම සමාන වෙනවද කියලා. රින පහ ධන තුනේ වර්ගය අපට ලියන්න පුළුවන් රිින එකවාරයක් පහි. රිින තුනේ සම්පූර්ණ වර්ගය කියලා. දැන් මේක සමානයි රින එකේ වර්ගයවාරයක් පහයි x රිණතුනේ වර්ගයට. රින එකේ වර්ගය ධනයක වන නිසා රින පහයික් ධනතුනේ වර්ගයයි, පහයික් රිණතුනේ වර්ගයයි සමාන වෙනවා. මේ අනුව මේ පූර්ණ වර්ග දෙකින් ඕනෑම එකක් පිළිතුර ලෙස ගන්න පුළුවන්.